هر مي وارد هاتني بعد مي دينو مي مكتا هرد فرمان ولا مي سكندي غانا كتا غرد دي دين فرمان كيان بتا مي لوكي فدارتي كيان دراوغي كيان همدي مي هدلتي ني فرمان ولين එතකොට පරමාණුක ස්කන්ධයම ඉන්න තරාදියක් හදුවා කියලාද බං? ඒක හදන්නේ පරමාණු වලින්නේ. එතකොට මේ මෙතනදී විද්‍යාඥයෝ හොයාගෙන තියෙන ක්‍රමයක් මේකට අපි කියන්නේ මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එහෙම නැත්නම් රිලේටිව් ඇටොමික් මාස්. ඔන්න ඕකෙදී රිලේටිව් ඇටොමික් මාස් එක හොයන්න නම් හරි ඔයාලට ඕන වෙනවා මුලින්ම මේකට යුනිට් එකක්. ඒ කියන්නේ රිලේටිව් බලනවා කියන්නේ පරමාණු පරමාණුකගේ කී ගුණයක්ද කියලා බලන එක. හරිද? ඒක තමයි දැන් රිලේටිව් බලනවා කියන්නේ. ඒකට හේතුව තමයි මේ වගේ අගයන් හරියටම මැන්නොත් එහෙම 0.0 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 තාවෙරනේ. ඇයි? එච්චරටම යනවා. තේරුණාද? ඔක 23 වතාවක් විතර කිව්වට පස්සේ තමයි නතර කරලා අංක ටිකක් කියන්න වෙන්නේ. තේරුණාද? මේ ඒනින්ද මේක ගණනය කිරීම වලට අපහසුයි. විද්‍යාඥයෝ ගණන් කරන ගත්තොත් එන්නේ මේක කරන එකට මේ වැඩක් කරන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයාගේ ක්‍රමයක් හොයාගත්තා පරමාණුක අගේ දැනගෙන එයා වගේ අර මෙච්චරයි 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 කියලා හොයාගන්න කියලා AC කියලා. එතකොට මේකෙන් මෙයා හොයාගත්ත ක්‍රමය තමයි හරිද? රිලේටිව් ඇටොමික් මාස් කියන්නේ මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් අපි හොයනවා. එතකොට මේක කරන්නේ මේක. මේකට මුලින්ම මාට ඕන වෙනවා ඒකකයක්. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මොකක්ද ගන්නෙ? මොකක් වගේ කීකුණක්ද කියලා ගන්න කියලා ඔයාලා හොයා ගන්නවා. එතකොට ඔයා එක පරමාණුවක් හරි ඒකේ මොකක් හරි අගයක් තෝර ගන්න ඕනේ. මෙයා වගේ මෙච්චර ගුණයක්. මෙයා වගේ මෙච්චර ගුණයක් කියලා කියන්නේ. ඒ හින්දා මෙයාලා මුලින්ම තෝරගන්නවා. හරිද? මෙයාලගේ පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට හරනේ. එතකොට මොකද මේ රීන අපි ඇටොමික් මාස් යුනිට් එකට දොර ගන්නවා. හරිද? මොකක්ද හොයන්නේ? කාබන් පරමාණුවේ ස්කන්ධය. කියන්නේ කාබන් 6 12 සමස්ථානිකයේ ස්කන්ධය කීයෙන් බෙදලාද? මාස් එක 12 න් බෙදලා. හරිනේ. මෙන්න මේ අගය තෝර ගන්නවා. අනිත් පරමාණු මේ වගේ කී ගුණයක්ද කියලා තමයි අපි මෙතනින් එහාට මුලින් කියන්නේ. හරිද? ඕකට තමයි කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකයේ ඇටොමික් මාස් යුනිට් මොකද්ද? කාබන්ගේ මාස් එක කාබන් ස්කන්ධයේ 12 න් බෙදෙනවා. තේරුණාද? එතකොට ඔන්න දැන් විද්‍යාඥයෝ වැඩේ ලේසි. මෙයාලා හොයාගත්තා මේ වගේ කී ගුණයක්ද කියලා බලන්න බලන්න මෙයාට දශම ගණන් ඉන්නේ නැහැ. මේ පරමාණු මේ කියන්නේ මෙන්න මේ ප්‍රමාණය වගේ දෙගුණයි. මේ ප්‍රමාණය වගේ පහ ගුණයි. මේ ප්‍රමාණය වගේ 20 ගුණයි. තේරුණාද? එහෙම අංකයෙන් වැඩේ කරගන්න පුළුවන්. ඒක යාල ලේසි. යාට මතක තියන් දෙන්න 5 15 23 ඒ වගේ සාමාන්‍ය අංක අර බිංදුවස බිංදුව බිංදුව ඒව මතක තියා ගන්න ඕනේ නැහැ. වැඩේ ලේසියිනේ. හරි. එතකොට දැන් හිතන්න එක දෙයක් මොකක් හරි වගේ කී ගුණයක්ද කියලා බලන්න අපි කොහොමද හොයන්නේ දැන් හිතන්නකෝ. මෙතන තියෙනවා මොකක් හරි පරමාණුවක්. හරිද? මෙතන තියෙනවා තව එක්කනේ මෙයා 20යි මෙයා 5යි. අපි මෙයා වගේ කී ගුණයක්ද කියලා බලන්නේ. තේරුණාද? අන්නේ 20 කියන කෙනා 5 වගේ මෙයා වගේ කී ගුණයක්ද? ආවද 4 ගුණයක්. එයා ඔය දැන් මෙයා 4 ගුණයක් කියන්නේ ඔයා කොහොමද හිතුවේ? 20 4 න් බෙදලා. තේරුණාද? sorry මේ 5 න් බෙදලා. එතකොට මේකේ හරිනේ අපි ඒකකයේ විදිහට ගත්තේ ඒකකය කියන්නේ යුනිට් එක විදිහට ගත්තේ 5 නේද? මෙයා වගේ කී ගුණයක්ද කියන එකනේ. එතකොට එයා දෙන කෙනා, ඒ කියන්නේ අපිට හොයන්න ඕන කෙනා මෙයාව, හරිද? දෙන කෙනාව යුනිට් එකෙන් බෙදනවා නේද? මේ උඩ ඉන්න දෙන කෙනා යට ඉන්න යුනිට් එක. හරිනේ? ආ එහෙනම් ඔයාට පරමාණුවක් මේ කොයි වගේද කියලා බලා ගන්න. ඒ කියන්නේ ඔයාට සාපේක්ෂ පරමාණුක ස්කන්ධ හොයා ගන්නත්. හරිනේ? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මොකද්ද? රිලේටිව් ඇටොමික් මාස් එක හොයා ගන්නත්. මොකද කරන්න තියෙන්නේ? දෙන කෙනාගේ මාස් එක හරිද? කාගෙන්ද බෙදන්නේ? යුනිට් එකෙන් බෙදන්න ඕන. මොන යුනිට් එකෙන්ද? ඇටොමික් මාස්
යුනිට් එකෙන් බෙදන්න වෙනවා. තේරුණාද? ඒ කියන්නේ දෙන කෙනාගේ ස්කන්ධය මෙන්න මෙයාගෙන් බෙදන්න වෙනවා. හරිනේ? ඒතර ඔයාලට මෙහෙම ලියාගන්න පුළුවන් mass of atom හරිනේද? divide by බෙදනවා කාගෙන්ද? කාබන් 6 සමස්ථානිකය 12 බෙදලා. ඕකනේ දින්නේ. මෙයාගෙන් බෙදන්නේ නේද? යුනිට් එකෙන්. හරි. ඔයාලා බලන්න තේරුණාද? හරි. මෙතනදී පුතා මේ ඔයාට කියනවා මෙන්න මේ කාබන් 6 සමස්ථානිකයේ බර අනිවාර්යයෙන්ම C6H2O කියන එක වෙනස් වෙන්න බෑ. මෙයාගේ මෑස් එක 1.99 ගුණ කිරීම 10^23ක්. හරිද? ග්‍රෑම් වලින් ගත්තොත්. තේරුණාද? එතකොට ඔයාට AMU හොයන්න නම් හරිනේ මේ මෙන්න මෙයාව හොයන්න නම් මේ මේක 12න් බෙදන්න වෙනව නේද? C6H2O 12න් බෙදන්න වෙනව නේද? එතකොට උත්තර වෙනවා මෙන්න මෙච්චර ගාණක්. 1.66 ගුණ කිරීම 10 කියද්ද? ඍණ 24ක්. ඔන්න ඔච්චරක් වෙනවා. තේරුණාද? මේක තමයි ඒකකේ. ඔයා එතකොට හරිනේ ගාණ හදද්දී මෙයාව දුන්නොත් කාබන්න දුන්නොත් ඒක ලියාගෙන 12න් බෙදා ගන්න ඕනේ. එහෙම නැත්නම් 12න් බෙදලා දුන්නොත් ඒක දෙලින්ම ලියා ගන්න ඕනේ. ඔච්චරයි කරන්න තියෙන්නේ. තේරුණාද? එතකොට වාට පට්ටවාසි මෙන්න මේ අගය ගින්දර වලින් අග තියා ගන්න. 1.99 ගුණ කිරීම 10^23. හරිනේ? ඇයි එහෙම කියන්නේ? 1.99 කියන්නේ දෙකට ළඟයි නේද? දෙකට පට්ටම කිට්ටු වේවා. එහෙනම් ඔයාට හිතන්න පුළුවන් මේ තියෙන්නේ කවුරු කියලාද? දෙක ගුණ කිරීම 10^23 කියලා. තේරුණාද? හැබැයි ඕක අපේ මතක තියා ගන්නවා කියලා පේපරේ බලන එකට දැනෙනවත් තරන්නේ හොඳ නැහැ. ලකුණු දෙන්න. තේරුණාද? ලකුණු දෙන්න නේද? මේක බොරුවන්නේ. 1.99 දෙක ලියලා ගණන් හදන්න බෑ. හරි බබාල නෙමෙයි. තේරුණා නේද? 11 ඉන්නේ. ආ එතකොට ඒක දැනෙන්නේ නැති වෙන ඔයා මේක ලියනවා. හැබැයි ගණන් හදද්දී ඒක දාලා ගේමක් ගහන්න පුළුවන්. බලන්න මං කරන වැඩි. මේ ටික මහන්න. දෙන්න ඕනේ නෑනේ. හරි. ඔන්න බලන්න. ඔයාලගේ පොතේ ගාණක් තියෙනවා. හරිනේ? උදාහරණ ගාණක් තියෙනවා. හරිද? එක්සැම්පල් එකක්. මේ ඔක්සිජන්ගේ ඔක්සිජන් ඇටම් එක, ඇටම් එක කියන්නේ පරමාණුවක්. ඔක්සිජන් ඇටම් එකක් වෙනවලු මෙන්න මෙච්චර බරක්. 2.66 × 10⁻²³ ග්‍රෑම්. ඔන්න ඔච්චරක් වෙනවලු. ඒක ඉන්නේ සත්‍ය බර. තේරුණාද? අපිට මේකත් එක්ක ගණන් කරන්න බෑ කියලා දැන් මෙච්චරලා කෑගෙන්නේ. ඒරන් හොයපන් සාපේක්ෂක. ආ කොහොමද කරන්නේ? දින ගණනාව අපේ ඒකකින් බෙදලා බලනවා. මෙච්චරක්ද කියලා. හරි. එහෙනම් රිලේටිව් ඇටොමික් මාස් එක හොයන්න 2.66 × 10⁻³ නැත්තම් මේක ලින්නේ −23 ව අපි බෙදන්න ඕනේ කාගෙන්ද? කාගෙන්ද? මෙහෙම ලියාගමු අපිට ලේසි වෙන්න. මෙන්න මෙහෙම ලියාගමු. මේ බෙදීම ලකුණ මෙහෙම දාලා C6H12 ඇටම් එක 12න් බෙදලා මෙයාගෙන් බෙදා ගන්න ඕනේ. හරි. මම කිව්වා නේද ඔයාලට දුන්නත් නැත්නම් අරක මතක තියාගන්න එකේ වාසියක් තියෙනවා කියලා බලන්න ගාන හදන ක්‍රමය. හරිද? හැබැයි ඉතින් මේ අවුලන්නේ 10^23 හරිනේ බෙදීම. ඔයා දන්නවද මෙතන කියද? 1.99 ගුණ කිරීම 10^23 බෙදීම 12. ඔයාලා ගාන හදනවා වගේ රඟපාලා පෙන්වන්න මෙහෙම. 10^23 බෙදීම ගුණ කිරීමක් කරාම 12 උඩට යනවා පුතා. මේක කොහොමද දෙන්නේ? එනවා නේද යාළුද? ආ 10^23 මෙයාට මෙයා කැපෙනවා. හරි නේද? එතකොට මෙතනින් එහාට ඔයා ගාන හදන්නේ අවසාන උත්තරේ විතරයි ගාන. හරිද? ඒක ඔයා වෙන තැනක හදනවා. මොකක්ද කරන්නේ? 2.66 පොළොව පොතක විදිපත් හරි පොළ කැලල කරලා ලියන 2.66 ගුණ කිරීම 12 බෙදීම 1.99 කියන්නේ කීයද? 2. 12 දෙකෙන් විදුන උත්තරේ කීයද? 6. එහෙනම් මේ 12 බෙදීම 2 කියන එක හැම වෙලේම එනවා නේද? ගුණ කිරීම 6 කියන එකත් ඒ කියන්නේ හැම වෙලේම එනවා. එහෙනම් දෙන ඕන එකක කියන ගුණ කරන්නේ. 6. 2.66 ගුණ කරනවා 6ෙන්. 6 6 6 2 කියද? ආ 15ක් ඉන්නෝනේ. ආ එතකොට මෙතන ඉතින් දෙකනේ
අර පහළවයි දශම නමය හය කියනෙ වා ඔත්තන හදල පෙන්න්නට පාකිර පෙන්නුත් මොකදෙන් වැරදක්න වගරන්නේ හැබැයි මේ මෙයාලා කල් ආසානගත් නිල්ලන දසය උත්තරණ කන්නද න දාසය කියලා එරනේද ඔය හරි උත්තරේ මරගෙන රවන්ඩ් ෝ කල්ලා වටයලා හොඳ උත්තර තිබ්බා කියල පෙන්න උත්තර කරන අය උතුනින් හට අතපර ගන්නන්නේ තවල් දානක් බලු මේ වගේ ලියගන්න ඕනද කරගන්නද කියන්න ලියගන්නවා